ජූනි මාසයේ ලග්න පලාපල ගැන කතා කරනකොට ගොඩක්ම සුබ පල ගෙන දෙන ග්‍රහයෝග කීපයක්ම තියෙනවා. වෘශ්චික ලග්න හිමියන්ටත් ඒ වගේ. අපි බලමු වෘශ්චික ලග්න හිමියන්ගේ ග්‍රහ පිහිටීම් කොහොමද කියලා. මේ මාසේ තියෙන්නේ ශනි ග්‍රහය හතරවැන්නේ ගමන් කරනවා, රාහු ග්‍රහය පස්වැන්නේ ගමන් කරනවා, කුජ ග්‍රහය හයවැන්නේ ගමන් කරනවා, රවි බුද්ධ ගුරු සිකුරු කියන ග්‍රහයන් හත්වැන්නේ ගමන් කරනවා, කේතු ග්‍රහය 11 වෙනි ගමන් කරනවා. මෙතන චන්ද්‍රයා පෙන්වලා නැහැ. මොකද චන්ද්‍රයා දවස් දෙකමාරින් දෙකමාරට මාරු වෙන නිසා. ඊළඟට අපි බලමු ග්‍රහ මාරු මේ මාසේ කොහොමද තියෙන්නේ කියලා. රවි ග්‍රහය 15 වෙනි ඉඳන් මිතුන රාශියට ගමන් කරනවා. ඒ කියන්නේ ඔබගේ අටවැන්නට බුධ ග්‍රහය මාරු වීම දෙකක් තියෙනවා. 14 සහ 29 කියන දවස් දෙකේ බුධ ග්‍රහය 14 වෙනි ඉඳන් මිතුන රාශියට යනවා. ඒ කියන්නේ ඔබගේ අටවැන්නට 29 වෙනිදා කටක රාශියට යන ඔබගේ නම වෙන්නට, සිකුරු ග්‍රහය 12 වෙනිදා මිතුන රාශියට යනවා. ඒ කියන්නේ ඔබගේ අට වෙන්නට. ওই විදිහට තමයි මේ මාසයේ ඔබගේ ග්‍රහ පීඨීම් සහ ග්‍රහ මාරු තියෙන්නේ. මේ අනුව තමයි ඔබගේ පලාපල කියන්න තියෙන්නේ. ඉතින් ගොඩක්ම සුබ පල ගෙන දෙන යෝග කීපයක්ම තියෙනවා. ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහය 6 වෙනි බලවත් වල ඉන්නවා. ඒක විමලා යෝගය කියලා විපරිත රාජයෝගයක් විදිහට ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. ඒ වගේම සිකුරු ග්‍රහය 7 වෙනි බලවත් වෙලා ඉන්නවා වෘෂභ රාශියේ. ඒ වගේම රවි බුද්ධ ගුරු සිකුරු කියන ග්‍රහයන් 7 වෙනි චතුර් ග්‍රහ යෝගයක් විදිහට තියෙනවා. ඉතින් මේ ග්‍රහ පිහිටීම ඔබට සුබ ඵල ගෙන දෙනවා. මුලින්ම ධනය ගැන කතා කරොත් ධනස්ථානාධිපති ගුරු ග්‍රහය 7 වෙනි ඉන්නවා. ඉතින් රවි බුද්ධ ගුරු සිකුරු කියන ග්‍රහයන් 4 දිනාම ඔබගේ ලග්නයට දෘෂ්ටි හෙලනවා. ඒ නිසා ඔබට මේ මාසේ ගොඩක් දුරට දියුණු වෙන්න පුළුවන් වෙනවා. කුජ ග්‍රහයත් බලවත් වෙලා ඉන්න නිසා. ඉතින් ධනය සම්බන්ධවත් ඒ වගේමයි. අනිවාර්යයෙන්ම ඔබට ඔබ හිතන විදිහටම ව්‍යාපාර කටයුතු, රැකියාවේ කටයුතු සිදු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සහයෝගය ලැබෙනවා ඔබගේ මිතුරන්ගෙන්, නැද හිත මිතුරන්ගෙන්, ඒ වගේම ඔබගේ රැකියා ස්ථානයෙන් ඔබ ආශ්‍රය කරන සමාජයේ අයගෙන්. ඒ නිසා ඔබට ඔබ හිතන විදිහට මේ මාසේ සියලු වැඩ කටයුතු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ධනය සම්බන්ධවත් ඒ වගේමයි. ඔබට අවශ්‍ය විදිහට ධනය ලැබෙනවා. ඒ වගේම ඔබ ඉතුරු කිරීම් ආදියත් කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා ඔබට ඒ දේවල් කරගන්න පුළුවන් වෙයි. ඊළඟට රැකියාව ගැන කතා කරොත් රැකියා ස්ථානාධිපති රවි ග්‍රහය 7 වෙනි ඉන්නවා. ඉතින් චතුර් ග්‍රහ යෝගයක් එක්ක ඉන්නේ. ඉතින් ග්‍රහ දෘෂ්ටි, සුභ දෘෂ්ටි හෙලනවා රවි ග්‍රහයට. ඒ නිසා රැකියාවේ කටයුතුත් පහසුවෙන් ඔබට කරගන්න පුළුවන් වෙනවා. ඔබට වැඩ කටයුතු පැවරෙනවා වෙනදට වැඩිය ආයතනයේදී. ඉතින් ඔබට උදව් ලැබෙනවා ආයතනයේ අයගෙන්, නිලධාරීන්ගෙන් හෝ සේවකයින්ගෙන්. ඒ නිසා රැකියාවේ කටයුතුත් පහසුවෙන් කරගෙන යන්න පුළුවන් වෙනවා. ව්‍යාපාර ආදී තියෙනවා නම් ඒවත් දියුණු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ගෘහ ජීවිතය ගැන කතා කරොත් රවි බුද්ධ ගුරු සිකුරු කියන ග්‍රහය 4 දිනාම ඉන්නවා 7 වෙනි. ඒ නිසා විවාහ ජීවිතේ සහ ගෘහ ජීවිතේ පහසුවෙන් ඔබට කරගෙන යන්න පුළුවන් වෙනවා සාමකාමීව. ඒ වගේම දරුවන්ගේ බලාපොරොත්තුත් ඉටු වෙනවා. නව විවාහ යෝජනා එනවා. කවුරු හරි විවාහ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් හොඳ විවාහ යෝජනා ලැබෙනවා ගොඩක් දුරට. මේක ඔබගේ උත්පත්ති කේන්ද්‍රයත් එක්ක බලන්න ඕනේ. හැමෝටමත් මේක ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරට ඔබගේ උත්පත්ති කේන්ද්‍රයේ සුභ ග්‍රහ යෝග තියෙනවා නම් මේ කාලේ සුභ දේවල් ලැබෙනවා විවාහ යෝජනා. ඒ වගේම දරුඵල බලාපොරොත්තුෙන් ඉන්නවා නම් යම් කිසි කෙනෙක් අනිවාර්යයෙන්ම මේ බලාපොරොත්තු ඉටු වෙනවා. මොකද ගුරු සිකුරු කියන ග්‍රහයන් දෙන්නම 7 වෙනි ඉන්නවා. ඒ නිසා මේ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් වෙනවා. අප්‍රේම සම්බන්ධතා පවත්වන අයගෙත් ඒ වගේමයි. ඒ දේවල් වලට නිවසින් ආශිර්වාදේ ලබා ගන්න පුළුවන් වෙනවා පහසුවෙන්ම. ඒ වගේම නිවාස ආදිය තැනීම්, ඉදකඩම් මිලදී ගැනීම්, යාන වාහන මිලදී ගැනීම් හෝ විකිණීම් වගේ දේවල් වුණත් ඔබට පහසුවෙන් උපහිතන විදිහට මේ කටයුතු කරගන්න පුළුවන් වෙනවා. ලාභ ලැබෙනවා ඔබට උපහිතන විදිහට ඒ ඉදකඩම් මිලදී ගැනීම් හෝ විකිණීම් කරගන්න පුළුවන් වෙනවා. මේ ග්‍රහ බලවත් වීමත් එක්ක ඔබට ගොඩක් දේවල් උපහිතන විදිහට කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ දෙයක් ඔබ ආරම්භ කළාට කමක් නැහැ. ඔබට සුබ ඵල ලැබෙනවා අනිවාර්යයෙන්ම.
ඊළඟට අධ්‍යාපන කටයුතු ගැන කතා කරොත් රාහු ග්‍රහය පස්වැන්නේ ගමන් කරනවා. ඉතින් ඒ නිසා නමුත් රවි බුද්ධ ගුරු සිකුරු කියන ග්‍රහයින්ගේ යෝගය නිසා ඔබට ගොඩක් දුරට අධ්‍යාපන කටයුතු වලින් ජය ගන්න පුළුවන් වෙනවා. මේකෙදිත් උත්පත්ති කේන්ද්‍රේ බලන්න ඕනේ. ඔබගේ උත්පත්ති කේන්ද්‍රේ හොඳ අධ්‍යාපන යෝග තියෙනවා නම් ඔබට අනිවාර්යයෙන්ම මේ මාසෙත් ඒ කටයුතු කරගන්න පුළුවන් වෙනවා. නමුත් රාහු පස්වැන්නේ ගමන් කරන නිසා ටිකක් ඔබ මහන්සි වෙලා වැඩ කටයුතු කරගන්න වෙනවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් විය යුතු වෙනවා. ඊළඟට විදේශ ගමන් ආදිය යාමටත් ඔබට අවස්ථාව තියෙනවා. විදේශ සංචාර හෝ විදේශ රැකියා බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඒ දේවලුත් ඉටු කරගන්න පුළුවන් වෙයි. ඒ දේවල් වලටත් වාසනාව තියෙනවා මේ මාසේ. ඊළඟට ඔබට පළවෙනි සති දෙකෙන් පස්සේ ග්‍රහ මාරුවීම් කීපයක් තියෙනවා. රවිබුද සිකුරු කියන ග්‍රහයින් අටවැන්නට ගමන් කරනවා ඔබගේ. ඉතින් එතකොට අටවැන්නේ බුද බලවත් වෙලා ඉන්නවා. ඒ වගේම ඒකෙන් අපි කියනවා සරල ආයෝගය කියලා ජ්‍යොතිෂයේදී සඳහන් වෙනවා. අටවැන්නේ බුද බලවත් වීම ඔබට යහපත් වෙනවා. ඊළඟට විමල ආයෝගයක් තියදලා තියෙනවා කුජ හයවැන්නේ නිසා. ඉතින් මේ යෝග දෙකිනුත් ඔබට සුබඵල ගෙන දෙනවා. ඔබට ඒ නිසා මේ මාසේ පුරාම සුබඵල තමයි ගෙන දෙන්නේ මේ ග්‍රහඵලවත් වීමත් එක්ක. ඒ නිසා ඔබට වෙනදට වැඩිය වැඩ කටයුතු ඔබ හිතන විදිහටම කරගන්න පුළුවන් වෙයි. ඔබ අනිවාර්යයෙන්ම වැඩ කටයුතු මොනවා හරි පටන් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් අලුතෙන් නව රැකියාවක් ආරම්භ කරන්න හෝ ව්‍යාපාරයක් පටන් ගන්න හෝ අලුතෙන් ඕනම දෙයක් පටන් ගත්තොත් ඔබට ඒක පහසුවෙන්ම කරගෙන යන්න පුළුවන් වෙනවා. ඒ දේවල් සාර්ථක වෙනවා. තෙරුවන් සරණයි.